අයිබෝවන් මොකද මේ දවස් රස්නේද ගොඩක් ඉතින් ඉතරහට එන කාලය මිනිස්සයාට ඒ වගේම සතාට සිව්පාවට හොඳ කාලයක් නෙමෙයි කියලා තමයි කියන්න තියෙන්නේ හැබැයි එක පැත්තකින් බලනකොට මිනිස්සයාට නම් හොඳ කාලයක් කියලා කියන්න පුළුවන් ඉතින් මම මේ මිනිස්සයාට සතාට සිව්පාවට නරක කාලයක් කියලා කිව්වේ මොකද ගංගා එළදොළ වැව් ඔය වගේ ඔක්කොම දැන් හිඳීගෙන යනවා. එතකොට මිනිත්තුන්ට මේ දවස්වල මහා අවුවක් එක්ක මහා රස්නයක්. ඒක මේ ප්‍රවෘත්ති වලට පවා කියලා තිනවා. එඩිටෝ බයින්නපා කියලා පොඩි අයිට එහෙම වයිසක අයිට ආර එහෙමයි. එතකොට දැන් ඔන්නෝම රත් වෙනකොට දැන් මිනිත්තුන්ගේ මනසත් රත් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ භෝග ලැබෙන්නේ නැහැ. ඒ වගේ මේ කාලගුණ විපර්යාසත් එක්ක ඒගොල්ලන්ගේ වගාවන් වලට මේ හොඳ කාලයක් නෙමෙයි වෙන්නේ. ඒ කියන්නේ රවුව නිසා මේවා මේ මැදිලා යන්න වගේ කාලයක් තමයි. එතකොට ඒක ඒ ආර්ථික පැත්තෙන් මේ මිනිසුන්ට ඒ වගේ බලපාන ඉඩ තියෙනවා. එතකොට වතුර බොන්න නැති වෙනවා. නාගන්න වතුර නැති වෙනවා. එහෙම කාලයකදී ඉතින් මිනිසුන්ට වගේම සතාට සිව්පාවට නම් මේ හොඳ කාලයක් නෙමෙයි කියලා තමයි කියන්න තියෙන්නේ. හැබැයි මම කිව්වා හොඳ කාලෙකුත් එනවා කියලා. හැබැයි මනුස්සයට හොඳ කාලයක් එන්නේ. මොකද මේ සතාට සිව්පාවට ධර්මයක් අවබෝධ කරගන්න තරම් වාසනාවක් නැහැ නේ. ඒතකොට මනුස්සයට තමයි මේ වාසනාව තියෙන්නේ. ඉතින් මෙන්න මේ මනුස්සයෝ දැන් මොකද කරන්නේ? අර පෑවිල්ලත් එක්කම අර ඒගොල්ලන්ට දැන් මේ කියන්නේ කෙල වෙන පැත්තට යන්නේ. කෙල වෙන පැත්තට යනකොට මොකද කරන්නේ මිනිස්සු? ඈ අන්න එතකොට බෝධි පූජා කියන පටන් ගන්නවා. එතකොට වැහි බිරි කියන්න පටන් ගන්නවා. දැන් තමයි මිනිත්තුන්ට මෙන්න මේ වගේ කාලවලි තමයි මිනිත්තුන්ට මේ දෙයිය බුදුන් කියන කට්ටි මේ දෙයිය බුදුන් එහෙම දී වෙන්නේ. ඉතින් මෙන්න මේ දෙයිය බුදුන් දී වෙන කාලයක් හින්දා තමයි මිනිත්තුන්ට හොඳ කාලයක් කියලා කිව්වේ. හැබැයි අර වගේ නරක කාලයක් කියලා කිව්වේ ඒ කියන්නේ මේ වගේ දුක්ඛිත තත්ත්වයකට මුහුණ පාන්න වෙන හින්දා තමයි නරක කාලයක් කියලා කිව්වේ. ඉතින් දැන් මේ ආර්ථිකයත් එක්ක මිනිත්තුන්ට මොකද වෙන්නේ? ආර්ථිකේ එහෙන් රත් වෙනවා. අවුෙන් මෙහෙන් රත් වෙනවා. දැන් මොකද්ද කරන්නේ? මේ රත වැඩිනේ. ඒ කියන්නේ රත් වෙන එක. රත් වෙන එක මහා ගින්නක් 10000 රත් වෙනවා කියන්නේ ගිනි ගන්නවනේ. දැන් ගිනි ගන්නෙ කොහෙද? දැන් පපුවේ ගිනි ගන්න පටන් ගන්නවා. හදවතේ. ලයි. ඉතින් මෙන්න මේ කාලේ තමයි මේ රත් වෙන හින්දා රත් බව නසන්න රතන. දැන් එතකොට අර කොරෝනා කාලේදී එහෙම මතකනේ. කොරෝනා කාලේදී එතකොට මිනිස්සුන්ට ආපු ඒක ව්‍යාසනයක්. දැන් ඉතින් මොකද උනේ? හැමම තැනම රතන සූත්‍රය දාලා දැන් මිනිස්සු ගොඩාක්ම අර එතෙන්දිත් මොකද උනේ? අන්නේ විදියට මිනිස්සු එක්කව වෙලා දැන් දෙවියු බුදුන් අදහන් පටන් ගත්තා. ඇයි ඉතින් මේ දෙවියු බුදු මේ වගේ මේ ව්‍යාසන විතරක් වෙනකොට මිනිස්සුන්ට දෙවියු බුදුන් දීවෙන්නේ? දෙවියු බුදුන් දීවෙන්නේ එතකොට විතරද? ඉතින් එන්නේ ඒකනේ දැන් මිනිස්සු ලෝක සත්‍යයේ හැටි ඒකනේ. දැන් Tamanට කරදරයක් හිංසාවක් පීඩාවක් වෙනකොට තමයි දෙවියෝ බුදුන් තියෙන්නේ. එතනින් එහාට අර හොඳ සැහැල්ලුවෙන් සතුටෙන් ඉන්න කාලෙකදී එතකොට දෙවියෝ බුදුන් ඕන්නේ. ඉතින් මෙන්න මේක තමයි ලෝක ස්වභාවය. එතකොට මෙන්න මේ වගේ ව්‍යාසන එන්න මේ වගේ රත් වෙන්න මේ වගේ රත් වෙන්න හේතු හැදෙන හේතු මිනිස්සුම හදාගන්නේවා. ඉතින් අර හේතුවක් නිසාමයි ඵලයක් කියලා කියන්නේ. දැන් මේ රත් වෙන එක ඵලයක් නම් ඒකට හේතුවක් තියෙන්නේ බෑ. ඉතින් මෙන්න මේ වගේ එක එක කාල තියෙනවා. සමහර කාල තියෙනවා කණ්ඩ මොකවත්ම නැති වෙන කාල. එතකොට ගස්වල පොතු කාපු කාල. මිනිස්සු එතකොට ගස්වල පොතු කාලා තමයි ජීවත් වෙන්නේ. දැන් එතකොට ඉතරාටත් ඕවගේ කාල එන්න පුළුවන්. මොකද මේ මිනිස්සු කරන්නේ මාද හොඳ වැඩ නෙමෙයිනේ. එතකොට සමහර කට්ටියක් කරනවා දැන් අර සී සද්ධර්මයක් නැගෙනකොට ඕක අල්ලගෙන ඕක මේ ඕක නැගින්න දෙන්නේ. ඒ කියන්නේ ඔය එක එක මේ බෞද්ධ කියන පිරිසුත් එහෙමයි. එතනින් ගියාම බෞද්ධ නැති ඔය අන්‍යාගමික ඒ වගේ නිරාගමික අයත් එහෙමයි. දැන් ඒතකොට මේ බෞද්ධ දර්ශනයට පහර බුදුහාමුදුරුවන්ගේ දේශනා වලට පහර ගැහිල්ලක් මේ කෙරෙන්නේ. එතකොට මේ කාලේ ඕගොල්ලන්ට හොඳට හොලා බලන්න එහෙම වෙනවා. ඒ කියන්නේ සමහර උත්තමයන් වහන්සේලා මේ දහම මතු කරාට පස්සේ මෙන්න මේ දහම
මතු වෙන්න නොදී ඒ කියන්නේ තමන් කියන එක තමයි හරි පොත්වල තියෙනවා තමයි හරි අර නිකන් මතු කරන ඒවා ඒවා වැරදි කියලා සමහර අය මොකද්ද ගන්නෙ යටපත් දෙත් ඉදහම මතු කරනකොට ඒකට ඉඩ දෙන්නේ ඒක ඉඩ දෙන්නේ නැතුව ඒගොල්ලෝ මොකද්ද ගන්නෙ ඉඩ අහුරනවා නැමෙ ඉඩ අහුරන්න මොකද වෙන්නේ ඉඩ අහුරන්න මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු දේශනා මතු වෙනකොට ඒක ඉඩ අහුරනකොට ඕවා තමයි හේතු. එතකොට ඵල වශයෙන් ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් වෙන එක. හේතුව ඒක නම් ඵලය ඉඩ අහුරන එකේ හේතුව. ඉතින් ඉන්ඩෝරෙන් තමයි මිනිසුන්ට මූණ පාන වෙන්නේ. ඉතින් මේක මෙන්න මෙහෙම තමයි හේතුම් පටිච්ච සම්භූතං. ඒකෙන් අනිත් වගේ හේතුවක් නිසා හට ගන්න දේවල් තියෙනවා. දැන් එතකොට මේවා කරන්නේ මේ අර ලාභ කීති ප්‍රසංසා බලාපොරොත්තු වෙන යම් කිසි පිටිසක් ඉන්නවනම් ඒගොල්ලෝ ලාභ කීති ප්‍රසංසා බලාපොරොත්තු වෙන ඒගොල්ලොන්ගේ එක තමයි හරි යන්නේ මොන්නුව වැරදි කියලා පෙන්වන්න යනවනේ එහෙම ඒතර ලෝකේ කාගෙන ලොකුම කොටස කඩාගෙන මහා ලොක්කෝ වගේ මේගොල්ලෝ මොකද ගන්නෙ මෙන්න මේ ලොකු කෑල කඩන් යනවා ලාභ කීති ප්‍රසංසා ඉතින් මෙන්න මේ ලාභ කීති ප්‍රසංසා බලාපොරොත්තු වෙන තම තමන් තමයි මම තමයි මගේ ක්‍රමයි කට්ටි ඉන්නේ මට තමයි පිටිසෙ ඉන්නේ ඕව උනාද ඕවා බයිලා මේවා මෙහෙමයි කියලා අර නැගෙන දහම යටපත් කරනවා පිටිස. ඉතින් මෙයා මිනිස්සු ගොඩක් කට්ටි දන්නේ නැහැ මෙහෙම වෙනවද කියලා මිනිස්සු දන්නේ නැහැ මිනිස්සු ඇයි මිනිස්සු ඉන්නේ මේ ලෝකෙත් එක්කනේ මිනිස්සු ඉන්නේ. එතකොට එහෙන් කාලගුණ විපර්යාස කරනවා. ඒ කියන්නේ කාලගුණේ පවා මිනිස්සු මේ කාලේ හරවනවා වෙන වෙන පැතිවලට. ඒ කියන්නේ කාලගුණේ වෙනස් කරනවා. මේ කියන්නේ ඒගොල්ලන්ගේ එක එක රටවල් වල ඒ අයගේ තියෙන තාක්ෂණ ලොකු තාක්ෂණ තියෙනවා ඒ තාක්ෂණය අරගෙන ඒ තාක්ෂණය පාවිච්චි කරලා මේ එක එක රට මේ ආහාරෙන් ගියක් එනවා කියලා ලෝකෙට ප්‍රකාශ කරලා තියෙන කලින් ඒතකොට ආහාරෙන් ගියා මේ කාලේ එනවා කියලා කොහොමද කලින් දන්නේ එහෙනම් කලින් දන්න දැනගන්න ඒගොල්ලෝ ඊට පස්සේ හේතු හදනවා එහෙම ඊට පස්සේ මුලින්ම කිව්වට පස්සේ ආයි කට්ටියට කියන්න දෙයක් නැහැ නේ අපි කිව්වා මුලින්ම ඔන්න ආහාරින් ගියා කියලා ඕගොල්ලෝ ආහාර අදාගත්තේ නැහැ නේ ඉතින් කරන්න දෙයක් නැහැ නේද අපිට කරන්න දෙයක් නැහැ කියලා ඒගොල්ලෝ කියනවා හැබැයි මේගොල්ලෝ තමයි මේවා තමයි මේ කියන්නේ අර ප්ලේන් වලින් ඇවිල්ලා අරවා මේවා කළා එක එක දුම් ගහලා එතකොට ඒ ඒවැ ඵල විපාක මිනිස්සු හැම එක්කෙනාටම මේ මූණ පාන්නේ නැහැ සතා සිව් පාට පවා ඒකේ ඵල විපාක මූණ පාන්නේ නැහැ ඉතින් මෙන්න මේ වගේ දේවල් ලෝකේ ගොඩක් වෙනවා සාහසිකතාව වෙන වැඩ සටහන් තියෙනවා ඉතින් මෙන්න මේවා නිසා අද මේ වගේ දරුණු ව්‍යාසන වෙන්න ඉස්සරහට ඉඩ තියෙනවා මතකනේ පහුගිය දවස්වල කොරෝනා කී කිය ඒවත් තිබුණනේ ඒවත් යම් යම් පිට රටවල් වල වැඩි යැත්තින් වලින් ඒ කියන්නේ මේ ලෝකේ මිනිස්සුන්ව අන්දුවනේ ඕගොල්ලෝ ඇඳගත්ත අය ඉන්නත් ඇතිනේ ඉතින් මෙන්න මේව අන්දර පිටිසක් ඉන්නවා අන්ගෙන අන් දුන්නට පස්සේ අන් දාගන්නවනේ ගොඩක් කට්ටිය ඉතින් අන් දාගන්නේ මොකුද අන් දාගන්නවා අන් දාගන්න හොඳනේ ඉතින් මේව ගැන හොඳ විමසිල්ලෙන් ඉන්න ඕනි මිනිස්සු. ඉතින් ඒ වගේම තමයි ඒක මම කියන්න ආවේ මුලින්ම මිනිම වගේ මතු වෙන සී සද්ධර්මය යටපත් කරන නිසා ඒවට හේතු හැදෙන ඒ හේතු නිසා මිනිම වගේ මේ විවාසන ඉතරහට ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් මේ හැමෝටම ඒකෙන් වන්දි ගෙවන්නේනවා. සියලු ලෝක සත්‍යයන්ට ඒ කියන්නේ ඉන්න මේ සත්තා දීපාව සියලුම සත්‍යයන්ට ඒකේ බලපෑම වෙනවා. ඒයි වතුර ටිකක් නැතුණා පොලොක පණුවෙක්වත් ඉන්න විදියක් නැහැ නේ සුද්ධ ජීවිත ඉන්න විදියක් නැහැ ඒගොල්ලෝ ඔක්කොම මේ මැරෙනවා එතකොට මිනිත්තුන්ටත් ඒ වගේ ගොඩාක් මේ වෙයි ඉස්සරහට වෙන්න ඉඩ තියෙනවා මේ වගේ කාලයක් මේ විදියට මේ මෙහෙම ඉස්සරහට ගියොත් එන්න ඉතින් මේ කාලෙදී දැන් රත් වෙන එක නෙවෙන්නේ දැන් ඔන්න රත් වෙනවා නම් රත් වෙන එක නසා ගන්න තමන්ම තමයි කරගන්නෙ මොකද ලෝකෙ හැටි මෙහෙමයි කියලා අපි කල්පනා කරන්න ඕනේ අපිට කල්පනාවක් කරන්න තියෙනවනේ කල්පනා කරන්න ශක්තියක් තියෙන හැමෝටම ඉතින් මෙන්න මේ වගේ මිනිස්සු කල්පනා කරලා බලලා දැන් ඉතරාට හැමෝ එක්කම දැන් කේන්තියෙන් ගහගන්න අර එහෙම ඒවට යන්න හොඳ නෑ ඒ කියන්නේ එහෙම කාලයක් නෙමෙයි අරයට කෙනෙහිලිකම් කරන්න මෙයාට කෙනෙහිලිකම් කරන්න අරයාගේ දේ කඩා වඩා ගන්න අරයාට පීයෙන් අනින්න මෙයාට කේලම කියන්න ඒ වගේ මිනිස්සු දැන් වෙන්න තරකයි මේ කාලෙදී එමින් දීර්වේ දැන් හැමෝ එකම එක්කව් වෙලා එකමුතු වෙන කාලයක්. එතකොට සමහර අයට කණ්ඩ දෙයක් නැත්නම් ඒ පුළුවන් දෙයක් තියෙනවා නම් ඒගොල්ලන්ට ගෙනින් දෙන්න ඕනේ. අන්න ඒ වගේ හැමෝම එක්කව් එකමුතු වෙලා. ඒ කියන්නේ දැන් පිළක්කට ගහවරාගෙන මිනිමත් කවහ කණ්ඩ ඉඳ තියෙනවා. මොකද ඒ වගේ කාල ගස්වල පොතු කාම කාලා ආවා කියනවනේ.
ඒ කියන්නේ පොතු කන්න හම්බ වෙන්නේ පොත් ගස්වල පොතු කන්න හම්බ වෙන්නේ මොකවාම කෑමක් જાතියක් නැති වුණාමනේ. දැන් ඔන්න වගේ දැන් සත්තු ටික මරන්න පටන් ගන්නවා ඊට පස්සේ. ඒයි කන්න දෙන්නේ නැතුව සත්තු ටික මරනවා. ඉතින් මාළු ටික මරනවා. දැන් ඒතර සතාට සිව්පාවට ගහට වැල්ලකොට මේ හැමෝටම එකම වෙන්නේ. දැන් එතකොට අපි විතරක් ජීවත් වෙනවා කියලා හිතා ගන්න හොඳ නෑ. දැන් මිනිස්සු මොකද ගන්නෙ? අපි තමයි. අපි ජීවත් වෙනවා. මම ජීවත් වෙනවා අනු අනික කා නැතුව කවන්න. දැන් මේ මේ සතා දීපා වෙලා ඉපදියා තියෙන මේ මිනිස්සු වෙලාම ඉන්න කట్టి තමයි මේ සසරක හැටි මිනිස්සුන්ට තේරෙන්නේ නැතාව. මේ සසරක හැටි මිනිස්සු දැනගත්තේ දවසට ඔය ඔක්කොම ටික නවත්තනවා. ඉතින් මේ වගේ ඔන්න වගේ කාලා එනකොට හැමෝම එකමුතු වෙලා මේ රත් බව නසා ගන්න ඕනේ. ඉතින් ඒක රතන සූත්‍රයේ දැම්ම කියලා රත් බව නැසෙන්නේ නෑනේ. ඉතින් රතන රත නසන රත් වෙන එක නසන. ඉතින් රාගයෙන් රත් වෙනවා, දේසයෙන් රත් වෙනවා, මෝහයෙන් රත් වෙනවා. ඉතින් වැඩි පුරව දැන් ඉස්සරහට රත් වෙන්න වැඩි වෙන්නේ මොකද කියන්නේ දේසයෙන්. දේසක ඉන්න. කියන්නේ බඩගින්න කෙනෙකුට බඩගින්න එහෙ ඉස්සරහටම එන්නේ බඩගින්න. ඊට පස්සේ ඕකෙන් තමයි දේසකින් හටගෙන ඔය වගේ මහා විනාශයක් ඉදිරියේ මිනිත්තු කරගන්න නොවෙන්න හේතු හදාගන්න. ඒ කියන්නේ අපි දැන් තමත් ඉතින් එහෙම හැදෙන්න ඕනි. වතුර ටික අරසා කරගන්න ඕනි. එතනින් ගියාම ඒවා අපවිත ගන්න නැතුව ඉතින් හැමෝටම ඒවා කියන්නේ හැමෝටම ඒක ලැබෙන්න හේතු හදා දෙන්න ඕනි. වතුර නැති කෙනෙක් ඉන්න නම් ඒගොල්ලන්ට වතුර දෙන්න වගේ ඒ වගේ මිනිස්සු විසින් එකමුතුෙන් එක්සත්ව එක්තිත්ව නැගී සිටින්න වෙන කාලයක් තමයි තියෙන්නේ. එකපාරයා එක යන්න ගියොත් එහෙම මහා විනාශයක්. ඉතින් අන්න ඒක තමයි රත් වෙන්නේ. එකපාරයා එක යනවා කියන්නේ රත් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ඉස්සරහට එන්න පුළුවන්. ඉතින් හැමෝම මේක දැනගෙන කල්පනාකාරීව ජීවත් වෙන්න කියලා තමයි කියන්නේ. ඉතින් අදට නවතින්නම්. ඔබ සියලු දිනාටම තෙරුවන් තරණයි. ඉතින් තෙරුවනේ තරණ තමයි හැමෝටම පතන්න තියෙන්නේ, වෙන එකක් නැහැ. එහෙනම් ඔබ සියලු දිනාටම ජය වේවා.